ke mal bohoma ping nangi oyala hema dam pansal enawada owakke ammai mamai puluwan hema welayama pansal enawa mokada api bauddhiya vidiyata yanna thiyena ekama tana pansal itharai ne eka nan etta nangi madat pansalata awahama puduma sahanayak danenni nangi iskole kiyye dinne ape akka adasare api giyin enna akke amma budugeta giya ayi madawasaka pansale di hammemu aniwaryenma enan api pansale di muna gahemu budu saranai yakke මට නම් දැන් මේක ඇති වෙලා තියෙන්නේ මටත් ඕනිකමකට ඉන්නව නෙමෙයි තියන එක නැත්තේ හවුදල්ලා ගිටියේ හරි ආස ඇතිනේ නමල ගහලා යනවනම් මගේ දීපල ටික රස කර කර කන්න පුළුවන්නේ කන්නම තියෙනවනේ මහලකුට දීපල ඔව් තියෙනවා තමයි ඉන්න ගේදර තියෙනවා හම්බ කරගෙන කන්න රස්සාව තියෙනවා මගේ දෙමව්පිය දෙන්න මට ඕනි කරන හැමදේම දීලා තියෙන්නේ නයිනි මේක පාර නැත්තම් දන්නව ඔකට දෙන උත්තරේ අම්මෝ මන් දන්නවා ඔයාලගේ පවුලේ මිනිස්සු උදව් අරගෙන මේ මිනිස්සුන්ට සලකපු හැටි ඒ දැන් ඒව දන්නේ මම දන්නේ නෑ මන් සරකුත් කිව්වා මේක පාර කියලා මතක කරවන්න තමයි හරිද ඔයාගේ පවුලේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න මගේ දීපල එක සතයක්වත් නැති කරගන්නේ සම්සර ඕනි දෙයක් කරගන්නවා මං එන යන්න නයිනි හොම ඉන්නවා දැන් අර විනියයි ඒ ඔහු විනියව නයිනි මේ පහන්තිරෙන් එන සුවඳට මං හරි ආසයි මගේ හිතට පුදුම සැනසීමක් ලැබි කුටිමකුත් අර හිත නිවෙන වගේ කිය අන්න මටත් එහෙමයි පූජා භූමියක පහනක් දැල්වලා ආලෝකය දෙනවා කියන්නේ ඇස් දන් දුන්නා සමාන මහා පින්කමක් සමරේ සංජිත මතකද අපි ඉස්සර පන්සලට ඇවිල්ලා මල් පූජා කරලා පන්සල් තුන හඳුන් කුරු පොත්තු කළා ඔයාට ඒ අතීත මතක චන්දි මතකද ඔයාට ඔව් මට හොඳට මතකයි ඔයා නිසා තමයි මම පහන් පත්තු කරන්න මෙච්චර ආස කරන්නේ චන්දි මේ පහනෙන් වැටෙන ආලෝකය වගේ මූණට හරිම ලස්සනයි ඔයාගේ මූණ හරිම සිරියවන්තයි ඒ කාලේ හීනයක් වගේ ගෙවිලා ගියා සමරු අපි දැන් වයසක උදවියනේ මං කිසිම දවසක චන්දි වැල්ති පාරක එක්ක ගියේ නැහැ එදා එක්ක ගියේ හරි පාරේ මං අදෙක් යන්නේ හරි පාරේ ඔයා අත දන්නා සිකැලක් කන්න ඔව් එහෙනම් මං ගිහලා අරන් එන්න හා ලුණු කුරු ටිකක් දාලා ගෙන්න ඔතනින් මතක් ගලෙන්න හරි පරිස්සමෙන් ඇයිද මොකද ප්‍රශ්නයක්ද සමා වෙන පුතේ මං ඇහුවේ දුව කරදරයකින් වගේ කියලා හිතුණු නිසා මට හැමදාම කරදර තමයි එන්නේ දුව කැමති නම් දුවගේ කතාව මට කියන්න මට උදව් කරන්න බැරි වුණත් දුවගේ කතාව අහලා දුවගේ හිත සැහැල්ලු කරගන්න පුළුවන් නේද එළියම කරුණාවන්ත අපි මිනිස්සු වෙලා ඉපදිලා පුතේ මනුස්සකමට උදව්වක් කරන්න බැරි නම් අපේ මනුස්සකමින් වැඩක් නැහැනේ පුතේ ඒක නම් ඇත්තෙන්ද අරවින්ද කියන්නේ මගේ මහත්තයා මං අරවින්දව කසාද බැන්දේ මගේ තන කැමැත්තට ඒත් එහෙම කියලා මගේ අම්මලා තාත්තලා මාව අතෑරියේ නෑ මට දෙන්න ඕනේ හැමදේම දුන්නා ගේදර ඉදිකඩන් වලින්ද හැම දෙයක්ම
ඒ තරවින් දිවන්න දෙයක් නැතුණා අපි කරනවා ඇති. ඒ කිව්වේ දුන්? අරවින්දගේ අක්කගේ මනුස්සයා හොරේ වංචාකාරයේ. මේ මනුස්සයා කාටද ලොකු ණයක් වෙලා. අරවින්ද දැන් අපේ අම්මලා දුන්න ඉඩම විකුණන්න කියලා මට බල කරනවා ඇන්ටි. මට හරි දුකයි ඇන්ටි. ඒකත් එහෙමද? අංකල්! අංකල්! අංකල් මේ අංකල්ගේ සල්ලි වැටුණා තන. අනේ උඹට පින් සිද්ධ වෙනවා පුතා. ඕක මොකක්ද අංකල්? මට පුතා මේ පන්සලේදී නිතරම දැකලා පුළුදු. ඔව් මටත් අංකල්වයි අංකල් එක්ක අර ඇන්ටි කෙනෙක් එනවනේ. එයාවයි හොඳට දැකලා පුරුදුයි. පුතා ඒ මගේ පළවෙනියත් අන්තිමත් මගේ ආදරවන්තය. මගේ ප්‍රේමවන්තිය. හරි පුදුමයිනේ. ඔව් පුතා. අපි දෙන්න තාම කසල් බඳලා නැහැ. අපි දෙන්න හම් වෙන්නේ පේරාදෙණිය කැම්පස් එකේ. ඉදා ඉඳන් අපි දෙන්න ආදරේ කරා. අපි දෙන්නගේ මේ සම්බන්ධයට ගෙවල් දෙකෙන්ම අකමැති වුණානේ පුතා. අපි ඉතින් රටේ නැති ප්‍රශ්න ඇති. පස්සේ අපි දෙන්නම කතා කරලා තීරණයක් ගත්තා. අපි දෙන්න හිතින් ලඟ වෙලා හිටියත් ගතින් ඈත් වෙලා ඉන්නවා කියලා. එදා ඉඳන් අපි දෙන්න තාම මේ වගේ පුතා. ඇත්තටම මට පුදුමයි අංකල්. එතකොට අංකල්ටයි ඒ ඇන්ටිටයි ගෙවල් වලින් එහෙම බලපෑම් ආවේ නැද්ද? කොච්චර බලපෑම් ආවද පුතා? ඒ මොකක් වුණත් අවංකව ආදරය කරන දෙන්නෙක් ඉන්නව නේද? කිසිම බලවේගයකට බෑ පුතා. ඒ ආදරේ වෙනස් කර. ඒක තමයි මගේ හිතේ මේ තාමත් තියෙන ධෛර්යය. ඒක නම් ඇත්ත කතාවංග. ඇන්ටිගේ කතාව හරිම පුදුමයි. ආදරේ කියන්නේ පුතේ මේ ලෝක කරන්න බැරි දෙයක් නෑ. මහා බලයක් තියෙන දෙයක් තමයි ආදරේ කියන්නේ. අනේ මටත් මේ ආදරයක් තිබුණා. දුවටත් තියෙනවා. අරවින්ද මට ආදරේ නෑ ඇන්ටි. ආදරේ කරනකොට වගේ නෙමෙයි දුව. එක්තැන් වෙලා ජීවත් වෙනකොට විවිධාකාර ප්‍රශ්න බලපෑම් ඇති වෙනවා. ඒවට සිහි බුද්ධියෙන් ඉවසීමෙන් මුහුණ දෙන්න ඕන. ඒක ඇත්තෙන්ද? මම බැලුවා චන්දි කෝකිය. බලනකොට මේ දෙන්න යාළු වෙලා නේද? ඒකනේ අංක. ඔයා මොකටද මෙහෙට ආවේ? ඔයා බරක් නිඳ බලන්න ආවේ. ඇයි? මට ගහන්න බනින්න බලාගෙන දාවේ? ඇත්තටම මෙහෙම හිතාගෙන තමයි ආවේ. ඒත් මේ සමරේ අංකල් හම්බෙලා එයාත් එක්ක කතා කරාට පස්සේ මට තේරුණා මම කොච්චර නම් අරදීද කියලා. මේ ළමයි දෙන්නට කතා කරන්න ගොඩාක් දේවල් ඇති. ඒ දෙන්නට කතා කරන්න ඉඩ දීලා අපි දෙන්නයන් අන්නට ටයිට් කියපැත්ත. මේ ඔය දෙන්න කතා කරලා ඉවර වෙලා එන්න මගෙන් අන්නාසි කැල්ලක් ගන්න. හරි? මේ හාමුදුරුවෝ වැඩි අපේ මනස ආත්මය පිළිබඳව දුර්ලභ බව අපි ලෝතුරු බුදුපියාණන් වහන්සේ අපූරු විග්‍රහයක් කරලා තියෙනවා. ඒක ගාථාවකින් දක්වන්නත් මම කැමති. දුර්ලභංච මනුස්සත්තං බුද්ධපාදෝච දුර්ලභ. දුර්ලභා කන සම්පත්‍ති සද්ධම්මෝ පරම දුර්ලභ කියලා. මෙන්න මේ මොන කාරණාවන් තිබුණත් පිළිතලා ඊට වඩා පරම දුර්ලභ කාරණාවක් තියෙනවායි කියලා අපේ ලෝතුරු බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා. සද්ධර්මයේ තමයි පරම දුර්ලභ කාරණාව කියන එක. අපේ බුදුහාමුදුරුව දවසක් මහමඟ ගමන් කරන වඩිනවා ස්වාමින් වහන්සේලා සමග. දවසක් බුදුහාමුදුරන්ට ඒ දවසේ කල්පනා වුණා මේ මනුසාත්ම භාවයේ වටිනාකම පැහැදිලි කරන්න හොඳම වෙලාව කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගමන නවත්වලා පොළොවට නැවිලා පහත් වෙලා නියපසුරෙන් පස්සු අල්පයක් අරගන්නවා. අරගෙන අර භික්ෂුන්ගෙන් අහනවා, මහණෙනි මේ පොළොවේ තියෙන පස්ද වැඩි මගේ නියපසුරේ තියෙන පස්ද කියලා. අර භික්ෂුන් වහන්සේලා උත්තර බඳිනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔක අහන්නත් දෙයක්ද?
පොළොවේ පස් වැඩි ඔබ වහන්සේගේ නියපසුරේ තියෙන සුවල්පය පස් කියලා අර භික්ෂුන් වහන්සේලා විමසනවා. බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කරනවා මහණෙනි ආන්නේ ඒ වගේ මේ මනුසාත්මේ ලැබෙන මිනිසු මගේ නියපසුරේ පස් හා සමානයි. ඒතරම් අඩු සංඛ්‍යාවක් තමයි මිනිස් වෙලා උපත්ති ලබන්නේ. හැබැයි අන්‍ය ජීවීන් සත්වයින් මහ පොළොවේ පෘථුවියේ පස් තරමටම ජීවත් වෙනවයි කියලා උපත ලබනවයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කිරීමක් කරනවා. මේකෙන් උනත් අපට පැහැදිලි මිනිස්සුන් වෙලා උපත ලබන පිරිස ඉතාම අල්ප බව. එහි තියෙන්නේ මනුස්සත්වයේ තියෙන වටිනාකම. ඒ වගේම කනකස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වාගේ දුර්ලභ කාරණාවක් තමයි මෙන්න මේ මිනිස්කම, එහෙම නැත්නම් මනුස්සත්වයේ කියන එක. එහෙමනම් අපි හැමදෙනාම මෙන්න මේ මනුස්සකමේ මිනිසත්කමේ දුර්ලභභාවය වටිනාකම අවබෝධ කරගෙන ඒ වගේම කොයි කාට උදව් උපකාර කරගෙන පරෝපකාර ගුණාංගයෙන් මේ මිනිස්කම අර්ථ සම්පන්න කරගෙන ජීවත් වෙන්නට අපි හැමදෙනාම අදිස්ථාන කරගන්නට ඕන. මధుරංගයන්වත් සීලම වෙල් දිනවැඩ ගේට්ටු කණපිහා තත්වටවල් යකඩ වහල ග්‍රීල් ලමානෝ වහල තපල් කාර්යාලය අසල දකුණු නිවැන්දම ජායල 0777 42 75 156 0771 04 421